නේද ලංකාව තිබෙන ස්ථානය මේ ලෝක ගෝලයේ ලංකාව තියෙන්නේ කොතනද තියෙන්නේ කොයි හරියේද තියෙන්නේ ඔව් කාටද කියන්න පුළුවන් කොයි හරියේද තියෙන්නේ මැදද උඩද දකුණු පැත්තේද වම් පැත්තේද ලංකාව තියෙන්නේ එහෙම හරියටම අපිට ස්ථානයක් දෙන්නේ නැද්ද කියලා වහම කියන්න බෑ නේද ඒක ගෝලයක් නේ නේද ගෝලාකාරයෙන් ලෝකය එතකොට අපිට කියන්න බෑ ඒක මැද තියෙන කියලා හැබැයි ඒ ගෝලය මැද හරිය තියෙන බව පැහැදිලි නේද උඩ අර උඩ කොනෙත් නෙවෙයි යට කොනෙත් නෙවෙයි දැන් ගෝලයේ දෙපැත්තක් තියෙනවනේ එතකොට උඩ පැත්තේත් නෙවෙයි උකුරු පැත්තේත් නෙවෙයි දකුණු පැත්තේත් නෙවෙයි මැද හරිය තමයි තියෙන්නේ හොඳයි අපි පින්තූරකින් පොඩ්ඩක් බලමු දෙයක මේ තියෙන්නේ මේක බලන්නකො ඔන්න ලෝක ගෝලය ඉන්දියාව පැහැදිලිව පේන ඔයාලට නේ ඉන්දියාව ওই විශාල රට නේද ඕ මේ මෙන්න මේ කොටස ඉන්දියාව නේද මේ තියෙන ඉන්දියාව එතකොට මේ මෙන්න මේ ඉන්දියාවට ආසන්නෙම තමයි ලංකාව තියෙන්නේ ඉන්දියාවට ආසන්නෙම ළඟින්ම හැබැයි ඔයාලට මේක පේනවා මේ අපේ නේද රට දැන් මේ අපේ රට ශ්‍රී ලංකාව වටේම තියෙන්නේ මුහුද බව පේනවා. මෙතනින් හොඳට පේනවනේ වටේම තියෙන්නේ මුහුද. දූපතක් කියන්නේ අපි නේද පුතේ? දූපතක්. දැන් අපට ළඟින්ම උතුරු පැත්තේනේ ඉන්දියාව තියෙනනේ. අපට ළඟින්ම උතුරු. දැන් මේ හොඳට බලන්න අපි දැන් මෙතන ලංකාව ඉඳලා නේද අපි දිශා ටික ඇන්දොත් එහෙම මේ විදිහට ඔය විදිහට ඇන්දොත් එහෙම දිශා හතර ප්‍රධාන දිශා හතර ඇන්දොත් එහෙම ඈ ආවාට පේනවද මේ උතුරු පැත්තෙන් තියෙන්නේ මොකද්ද උතුරු පැත්තෙන් ඉන්දියාව ඒක පැහැදිලි නේ උතුරු පැත්තෙන් ඉන්දියාව right නැගෙනහිර පැත්ත දැන් මේ පැත්ත නැගෙනහිරනේ නැගෙනහිර පැත්තේ මෙන්න මේ රටවල් ටිකක් තියෙන මේ තියෙන්නේ ඔව් තායිලන්තය මේ තියෙන මෙන්න මේ දූපත් වගේ ටිකක් තමයි ඒ තියෙන්නේ තායිලන්තය මැලේසියාව හැබැයි අපිට ගොඩාක් දුරින් තියෙන්නේ නේ මුහුද තියෙනවා ගොඩක් දුර ඉන්දියාව වගේ ළඟ නෑ නේද ගොඩක් දුරින් තායිලන්තය මැලේසියාව සිංගප්පූරුව අන්න ඒ වගේ රටවල් ටිකක් උතේ තියෙනවා අපිට දකුණෙන් අපි බලමු මේ දකුණු පැත්තෙන් මොනවක්වත් තියනවද? නෑ. තියනව මොකද? නෑ. නේද? මොහොත තියෙන සාගරය. අපි ඒකට කියනවා මොන සාගරයද? ඉන්දියන් සාගරය. දැන් මේ ඉන්දියාව වටේ තියෙන සාගරයට අපි කියන්නේ මොකද්ද? ඉන්දියන් සාගරය. එහෙනම් අපිට දකුණෙන් තියෙන ඉන්දියන් සාගරය. බටහිර පැත්තෙන් බටහිර පැත්තෙත් මුහුද තමයි තියෙන්නේ. ඔය හැබැයි මුහුද හරහා ටිකක් නේද ඈතට ඈතට නැවතින් ගියොත් අපිට අල්ල ගන්න පුළුවන් රටවල් ටිකක් තියෙනවා. මේ ගොඩාක් දුර යන්න ඕනේ හැබැයි මේ අප්‍රිකානු රටවල්. මේ තියෙන්නේ අප්‍රිකානු රටවල්. අප්‍රිකාව අර කළු ජාතිකයෝ හැම ඉන්නේ. නේද?
ගොඩක් කලාවට ඒ ප්‍රදේශය ඉතාම තද නියගය තියෙන ප්‍රදේශ. දැන් මේ ඔයාලට පේනවත් ඇති ඇමරිකා මේ නේද මේ කාන්තාර නම් මේ රවුතර ටික බලන්න සහරා කාන්තාර එහෙම තියෙන අප්‍රිකාවේ නේද? හරි. දැන් දැක්කද ලංකාව තිබෙන තැන? ලංකාව තියෙන්නේ ඉන්දියාවට පහලින් ඉන්දියාවට දකුණු දිශාවෙන් නේ. හැබැයි අපිට උතුරින් ඉන්දියාව තියෙන්නේ උතුරු පැත්තේ. නැගෙනහිර පැත්තෙන් තියෙනවා ලංකාවට මැලේසියාව, තායිලන්තේ, සිංගප්පූරුව වගේ රටවල්. නේද? පහලින් තියෙනවා දකුණු පැත්තේ ඉන්දියන් සාගරය. නේද? බටහිර පැත්තෙන් තියෙන්නේ අප්‍රිකානු රටවල්. අප්‍රිකානු රටවල්. දැන් එක හොඳට පැහැදිලිනේ. නේද? හරි. ඉතින් මේ අපි ලංකාව තියෙන තැන මේ හොඳට අඳුන ගන්න ඕන. එකකින් ඔයාලා ලෝක සිතියමක් අලවන්නත් පුළුවන්. මේ නැත්තම් මම මේ පින්තූරේ එවන්නම්. ඔයාලා එතන ඒක අලව ගන්න. හරි? අලවලා මම මේ කරා වගේ දිශා හතර ප්‍රධාන දිශා හතර ලංකාව මැද හිටින විදිහට දිශා හතර අඳින්න ඇඳලා ඇඳලා පස්සේ ඔයාලට හොඳට පැහැදිලි. නේද? හරි එහෙනම් අපි මාතෘකාවක් ලියාගන්න පුතේ. ශ්‍රී ලංකාවේ සාපේක්ෂ පිහිටීම. ශ්‍රී ලංකාවේ සාපේක්ෂ පිහිටීම. ෆෙයර් බෝඩ් එක පේන්නේ. ඇයි? දන්නේ නැහැ. අනිත් පැයටත් පේන්නේ නැද්ද? සඳුපම ඔයාට විතරයි පේන්නේ නැත්තේ? ආ සර්. ශ්‍රී ලංකාවේ සාපේක්ෂ පිහිටීම. කියන්න පුළුවන් කොണ്ട് වෙලා පේන්නේ හැමෝටම හැමෝටම පේන්නේ බොඳ වෙලාද? නෑ සර්. දැන් හරි සර්. ආ සිග්නල් නැතුව යනවද? නැහැ හොඳට පේනවා. ඔව්සයි පේනවා. හරි හරි. ඔව් ශ්‍රී ලංකාවේ සාපේක්ෂ පිහිටීම. එතකොට මුත්තේ අපට ලියන්න පුළුවන් මෙහෙම ශ්‍රී ලංකාවට උතුරින් නේද? ඒක ලියාගන්න. ශ්‍රී ලංකාවට උතුරින් ඉන්දියාව බටහිරින් අප්‍රිකානු රටවල්
දකුණින් දකුණු පැත්තෙන් ඉන්දීය සාගරය ඉන්දීය සාගරය අහතර නැගෙනහිරින් නැගෙනහිරින් තියෙන්නේ මැලේසියාව සිංගප්පූරුව සිංගප්පූරුව තායිලන්තය බැලි රටවල් නැගෙනහිර ආසියානු රටවල් කියලා කියනවා ඒවට. තව කීපයක් තියෙනවා. මැලේසියාව, තායිලන්තය, සිංගප්පූරුව වැනි රටවල්. right. ඔතන යටින් පුතේ ඔයාලට අලවන්න පුළුවන් මොකක්ද අලවන්නේ මේ අර එවැනි පින්තූරයක් අලවන්න ඕනේ ඒක පැහැදිලිව පේන right මම මේක දාන්නම් හොදේ එතකොට ඒක ඔයාලා අලවන්න නැත්තම් මේ වගේ එකක් හොයලා අලවන්න පුළුවන් හොයාගන්න ලේසි ලියලි වරණම් කියන්න ලියලි වරයි සර් දැන් අහන්න හරි උතේ මේ දැන් එහෙනම් මම ප්‍රශ්නයක් අහන උත්තර දෙන්න ඔයා කියපු දේ ඇහුන්නේ මට අලවන්න දෙනවා මම අලවන්න දෙනවා හරි එහෙනම් අලවන්න ඉඩ තියන්න රයිට් මම ප්‍රශ්න දෙකක් අහන්නම් මේ ලංකාවට ආසන්නම රට මොකක්ද කියනවා ලංකාවට ආසන්නම රට ඉන්දියාව
ඉන්දියාව ඉන්දියාව තවත් මේ දූපත් ටිකක් තියෙනවා ලංකාවට ආසන්නේ අපි කියන මාලදිවයින කියලා මාලදිවයින් දූපත් දූපත් රාශියක් තියෙනවා නේද ඒක තියෙන්නේ ලංකාවට දකුණු පැත්තේ දකුණු පැත්තෙන් නේද දකුණට නෙවෙයි නිරිත පැත්තෙන් වගේ තියෙන්නේ දූපත් ටිකක් තියෙන ඒ මාලදිවයිනත් ලංකාවට ආසන්න රටක් නේද හැබැයි ආසන්නම ළඟම රට තමයි ඉන්දියාව ඉන්දියාව හොඳයි දැන් මෙන්න මේ පින්තූර ටික බලන්නකෝ ඔයාලා හරි ඔව් මේක බලන්න දැන් මේකෙන් ඔයාලට ඉතාම පැහැදිලිව පේනවා නේද ලංකාව දූපතක් බව දූපතක් කියන්නේ පුතේ වටේම ජලයෙන් පිරුණු ප්‍රදේශයක් නේ වටේම ජලය තියෙනවා ඒතකොට දූපතක් වටේම තියෙන මුහුද නේද ඉන්දියාවට ගොඩක්ම ළඟයි නේ ඉන්දියාවට ගොඩාක්ම ළඟයි තියෙන්නේ රට වටේම තියෙන මුහුද සංදිය ඕ දැක්කද right ඔව් මේකිනුත් අපිට පේනවනේ නේ රට වටේම මුහුදු තියෙන බව මේ මැද තියෙන කඳු පේනවද ඔයාලට කඳුකරයක් තියෙන ලංකාව මැද හරියේ නේ තියෙන කඳු සමනල කඳු නකල්ස් කඳු නේද ඒවෙන් තමයි ගංගා පටන් ගන්න එතකොට කඳුකරේ ඉඳලා ඊට පස්සේ බෑවුම් සහිත ප්‍රදේශයක් තියෙනවනේ ඊට පස්සේ තැනිතලා ප්‍රදේශයක් තියෙනවා තැනිතලා ප්‍රදේශයක් පැහැදිලිද හොඳයි එතකොට පුතේ මේ දැන් වටේම මුහුද තිබීමෙන් තියෙන ප්‍රයෝජන මොනවද මේ වටේම මුහුද තිබුණාම අපට ප්‍රයෝජනයක් තියෙනවද ඒකේ තියෙනව නේද මොනවද තියෙන ප්‍රයෝජන ලස්සන වෙරළක් තියෙනවනේ නේ මොහොත තියෙනකොට ඉතාම අලංකාර වෙරළ තීරයක් තියෙනවා ලස්සනයි නේද වටේම මොහොත තිබීමෙන් ප්‍රයෝජනයක් ඒක ඒව නරඹන්න යන්න පුළුවන් සංචාරකයෝ වෙන ඔය වෙරළ නරඹන්න නේද ඒ වගේම මාළු මාළු නේද ධීවර කර්මාන්තය ධීවර කර්මාන්තය නැත්නම් මාළු අල්ලන්න පුළුවන් වෙන්නේ අපට මුහුදු තියෙන නිසා ඉතින් ධීවර කර්මාන්තයෙන් මිනිස්සු ගොඩාක් තමන්ගේ නේද ජීවිතය ගෙන යන කල්ලි හොයාගන්නේ ධීවර කර්මාන්තය තේරුණාද අන්න වටේම මුහුද තිබීමෙන් ප්‍රයෝජනේ එකක් තමයි ලස්සන අලංකාර වෙරළ වෙරළ තීරයක් තියෙනවා අනිත් එක තමයි නේද මාළු ධීවර කර්මාන්තයේ තියෙන ධීවර කර්මාන්තය ඒ එතනින් මිනිස්සු ගොඩාක් නේද ධීවරයෝ විශාල විසක් ඉන්නවා තමන්ගේ ජීවනෝපාය ධීවර කර්මාන්තය කරගෙන එද පිරිමි විතරක් නෙමෙයි ගෑහැණු පිරිමි ඔක්කොම වැඩ කරන්නේ සල්ලි හොයාගන්නේ ධීවර කර්මාන්තයේ ඉඳලා හරවල නේ ඉස්සෝ මාළු උඹල කඩ මේ හැම දෙයක්ම නේද අපිට මාළු සපයා ගන්න පුළුවන් තව එකක් තමයි මේ වටේ මුහුදු තිබීමෙන් ප්‍රයෝජනයක් ලුණු නේද ලුණු හදා ගන්න පුළුවන් ලුණු ලේවායන් පිටා එකක් එක ප්‍රයෝජනයක් නේද ලංකා වටේ මුහුදු තිබීමෙන් ප්‍රයෝජන තව එකක් තමයි මිනිස්සු ප්‍රවාහණය කරන්න මේ මුහුද යොදා ගන්න පුළුවන් නැව් වලින් බෝට්ටු වලින් නේ මිනිස්සු ප්‍රවාහණය කර නැව් බෝට්ටු ඒකත් හොඳයිනේ නේද ඒකත් හොඳයිනේ හැබැයි සමහර රටවල මුහුදෙන් වෙන වෙන ප්‍රයෝජනත් ගන්න මේ මොකද්ද තියෙන්නේ
මේ තියෙන පුතේ මුහුදු රැල්ල මුහුදු රැල්ල ආශ්‍රයෙන් නේද රැල්ලේ තියෙන බලයක් වෙනවනේ මුහුදු රැල්ලක බලයක් තියෙනවනේ අන්නේ බලය ප්‍රයෝජනයට ගන්නව විදුලිය නිෂ්පාදනය කරන්න ලංකාවේ නම් එහෙම නැහැ තාම හැබැයි සමහර රටවල විදුලිය නිෂ්පාදනය කරනවා මේ මුහුදු රැල්ල යොදාගෙන නේද අපේ තියෙන්නේ ජල විදුලියනේ ජල විදුලි බලයනේ නේද සමහර රටවල් වල මුහුදු රැල්ලෙන් විදුලිය නිෂ්පාදනය කර ගන්න ඒකත් ප්‍රයෝජනයක් නේද ඒකත් එක ප්‍රයෝජනයක් right එහෙනම් ඔන්න අපි දැන් කතා කරේ මොකද්ද මේ ලංකාව ඉන්දියන් සාගරයෙන් වටවුණු දූපතක් නේද සාගරය නැත්නම් මුහුද ලංකාවට ප්‍රයෝජනවත් වන්නේ කෙසේද කොහොමද ප්‍රයෝජනවත් වෙන්නේ right එහෙනම් මාතෘකාව ලියමු සාගරය ශ්‍රී ලංකාවට ප්‍රයෝජනයක් වන්නේ කෙසේද? ප්‍රශ්නයක් විදිහට ලියමු අපි ඒකනේ. ප්‍රයෝජනයක් වෙන්නේ කොහොමද? හරි දැන් මම පෙන්නපු පිටුර වලින් ඔයාට පිළිතුරු ලියන්න පුළුවන්. එකක් තමයි ඉතා සුන්දර එද වෙරළ තීරයක් ලැබීම ඉතා සුන්දර වෙරළ තීරයක් ලැබෙනවා දැන් මුහුද නැති රටවල් තියෙනනේ පුතේ ඕනතරම් නේද මුහුද නැති රටවල් තියෙනවා එයාට වෙරළක් නැහැ නේ හැබැයි අපේ වටේ මුහුදු තීර නිසා සුන්දර වෙරළ තීරයක් ලැබිලා තියෙනවා මත්ස්‍ය සම්පත මත්ස්‍ය සම්පත මොකද්ද මේ මත්ස්‍ය සම්පත කියන්නේ මාළු නේද මත්ස්‍ය සම්පත ලංකාවේ ආහාර අවශ්‍යතාවය ආහාර අවශ්‍යතාවය මොකද කරන්නේ සපුරා දීම ආහාර අවශ්‍යතාවයේ සපුරා දීම ඒ කියන්නේ ආහාර ප්‍රධාන ආහාරයක් නේ මාළු කියන්නේ නේද ඒකයි ඒ කියන්නේ මත්ස්‍ය සම්පත ලංකාවේ ප්‍රධාන ආහාර අවශ්‍යතාවයක් සපුරා දීම තව එකක් ලුණු නිෂ්පාදනය කිරීමට හැකි ලුණු නිෂ්පාදනය කිරීම ලුණු තව එකක් ධීවර කර්මාන්තය නේද ධීවර කර්මාන්තය තව එකක් තමයි දීවර කර්මාන්තයෙන් මිනිසුන්ට වෙරළබඩනේ වෙරළබඩ
ජනතාව තමන්ගේ ජීවිකාව කරගෙන යන්නේ ධීවර කර්මාන්ත. තව එක ප්‍රවාහන මාධ්‍යයක් ප්‍රවාහන මාධ්‍යයක් නේද? ප්‍රවාහන මාධ්‍යයක් ලෙස මුහුද යොදා ගැනීම ප්‍රවාහන මාධ්‍යයක් ලෙස මුහුද ප්‍රවාහන මාධ්‍යයක් ඉතාම ලේසියෙන් තැනකින් තැනකට යන්න පුළුවන් නේද? මාධ්‍යයක් විදිහට හදා ගන්න පුළුවන්. දැන් පාරවල් පාර යනවට වඩා නේද මුහුදෙන් යන එක ළඟයි. හැබැයි ටික ඕනෑ වලින් යනකොට ඒක ළඟයි. මුහුදෙන් අපට තියෙන ප්‍රයෝජන නේ මේ තමයි අපට මුහුදෙන් තිබෙන ප්‍රයෝජන ටික. හරි. හරි පුතේ ලියලි ඉවර නම් මට කියන්න ලියලි ඉවරයි කියලා. ඉවරද? ඔව් සර්. ඉවරයි සර්. හොඳයි. ඉවරයි සර්. හරි. ඉවරයි. දැන් තව එකක් තමයි අර මම කිව්වා වගේ විදුලිය නිෂ්පාදනය කර ගැනීම නේද? මුහුදු රළ යොදාගෙන. හැබැයි ඒක ලංකාවේ නැති නිසා අපි ඒක ලියන්න බෑ නේද? තවත් දියුණු මේ උපක්‍රම මුහුදෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් නේද? හැබැයි අපි මේ ප්‍රයෝජනේ ඉතර ගන්නෙ නෑ නේ. තිබුණට වටින් මුහුදු තිබුණට හොඳයි පුතේ. මේ එහෙනම් අපි මුහුද ගැනනේ අපි කතා කරේ අද නේද? මුහුද ගැන තමයි කතා කළේ. මුහුදේ තිබෙන මේ ලංකාව පිහිටා තිබෙන තැන කොතනද? ලංකාව පිහිටලා තියෙන්නේ අර නේද ඉන්දියාවට දකුණේ. ලංකාවට නැගෙනහිරින් තියෙනවා නැගෙනහිර ආසියානු රටවල් නේද? තායිලන්තේ වගේ. ඊට පස්සේ බටහිරින් තියෙන රටවල්, බටහිරින් තියෙන්නේ අප්‍රිකානු රටවල් නේ, දකුණින් ඉන්දියානු සාගරේ. හරි. ඒ ටික තමයි අපි ඉගෙන ගත්තේ. වටේම මුහුද තිබීමෙන් අපට ලැබෙන ප්‍රයෝජනත් අපි ඉගෙන ගත්තා නේද? ඒ වගේම ලංකාවට ආසන්නම රට ඉන්දියාවනේ. තවත් මාලදිවයින් දූපත් අපට ආසන්නව තියෙනවා නේද? ඒ වගේම ආල පින්තූරේකුත් අලවන්න ඕනේ මේ ලංකාවේ පිහිටීම නිවැරදිව පෙන්වන පින්තූරයක්. අර ඉන්දියාවේ ලංකාවේ එකක් නෙවෙයි
වටේ අර තියෙන අනිකුත් රටවලු පෙන්වන පින්තූරයක් කලවන්න ඒක පැහැදිලි. ඒවෙන් ප්‍රශ්න එනවා. හොඳද? ඒවෙන් ප්‍රශ්න එනවා. හොඳයි එහෙනම් ඒ වැඩි කරන්න. ආ පොඩි විවේකයක් දෙන්නම් මම. ඊට පස්සේ අපි සිංහල පාඩමක් කරමු. හොඳද? සිංහල